අපට දැනගන්නට ලැබී තිබෙනවා අද දවසේ ගරු ජනාධිපතිතුමා ජාතිය අමතන කතා කරන බවට විශේෂයෙන්ම මේ රටේ සමස්ත ජනයා මුහුණ දෙන බරපතල ගැටලු 6කට විසඳුම් ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් අපි බලාපොරොත්තු වෙනවා පළමුවෙන්ම තෙල් මිල ඉහළ යාම තුල මේ රටේ ජන සමාජයේ සමස්තයක් හැටියට සීමු දෙනා අන්ත අසරණ භාවයට පත් වෙලා ජන සමාජයේ පහළම තලයේ සිට ඉහළම තලය දක්වා තෙල් මිල ඉහළ යාම තුල පීඩනයට අසහනයට අසරණ භාවයට පත් වෙලා අපි බලාපොරොත්තු වෙන ජනාධිපතිතුමාගේ ප්‍රකාශයේ නැවතත් වරක් තිබුණු මිලටම තෙල් මිල පහත දමන්නට කටයුතු කරයි කියන කාරණා. ඒ වගේම මුළු රටම දන්නා කාරණාවක් කොහොර භාවිතය වෙනස් කිරීම. ෂණිකව කාබනික කොහොර භාවිතයට ප්‍රවේශ වීම තුළ අද අපේ රටේ ගුවි ජනතාව ඊමහත් අසරණ භාවයකට පත් වෙලා සිටිනවා. තනි තීන්දුවක් හැටියට ෂණිකව ගත්තු මේ අදහස තුළ අපේ රටේ ගොවියා අනාථ වෙලා තියෙනවා. කොහොර නොමැතිව අද සමස්තයක් හැටියට සියලුම වගාවන් කරන ගොවීන් අසරණ වෙලා සිටිනවා. අපි බලාපොරොත්තු වෙනවා අද ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් මේ පොහොර භාවිතය මේ වෙනස් කිරීම සැලසුම් සහගතව ක්‍රමිකව යම්කිසි ස්ථිර වැඩපිළිවෙලක් තුළ ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරලා මේ කන්නේ ඉදිරි කන්නවල පොහොර හිඟයකින් තොරව මේ රටේ ජනතාවට නොමිලේ පොහොර ලබා දෙන්නට එතුමා අද දවසේ ප්‍රතිඥාවක් ලබා දෙයි කියන එක ඉවරවුණා. ඒ වගේම එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ විනාශය තුළ අපේ රටේ සමස්තයක් හැටියට ධීවර ජනතාව අසරණ භාවයට පත් වෙනවා. කවුරුත් නොසිතූ ආකාරයේ විශාල පරිසර හානියක් සිද්ධ වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමාගේ ප්‍රකාශය තුළ ධීවර ජනතාවට සොච්චමක සහනාධාරයකට මේ රටේ ධීවර ජනතාව තක්සිඳු කරන්නේ නැතුව ධීවර ජනතාව මේ සිදුවුණු හානිය තුළ රජයේ මැදිහත් වීමෙන් ස්ථිරසාර සහනාධාර වැඩසටහනක් ලබා දෙයි කියන. ඒ වගේම විනාශ වුණු පරිසර පද්ධතිය නැවතත් වරක් සංරක්ෂණය කරන්නට ආරක්ෂා කරන්නට තිරසර වැඩසටහනක් අද රටේ ජනතාවට ඉදිරිපත් කරයි කියන අපේක්ෂාව අපි තුලත් සමස්ත ජනතාව තුලත් මේ අවස්ථාවේ තිබෙනවා. ඒ වගේම මාර්ගගත අධ්‍යාපනය ඔන්ලයින් එඩියුකේෂන් අද පාසල් යන සිසු දරුවන්ට ඒ වගේම ගුරු භවතුන්ට බරපතල ගැටලුවක් වෙලා තිබෙනවා. සමහර අපේ දූ දරුවන් කඳු සොයාගෙන යනවා අත්‍යවශ්‍ය සිග්නල් නොමැතිකම තුල සංඥා නොමැතිකම තුල බොහෝ දූ දරුවන්ට ඒ අවශ්‍ය උපකරණ නැහැ. ටැබ් යන්ත්‍ර පරිගණක යන්ත්‍ර ඒ වගේම සුහුරු දුරකට ස්මාර්ට්ෆෝන්ස් මේ ප්‍රශ්නයට වහාම රජය අවධානය යොමු කරලා අනවශ්‍ය වියදම් වලට මුදල් දෙන්න ගන්නේ නැතුව මේ රටේ මාර්ගගත අධ්‍යාපන ප්‍රශ්නයට ඉතාමත්ම ඉක්මනින් දැනටමත් ප්‍රමාදයි නමුත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළ ඉක්මන් විසඳුම් ලබා දෙයි කියන එක අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පස්වෙනුව කොරෝනා ප්‍රශ්නයට රාජ්‍ය මැදිහත් වීම මුළු රටම දන්නවා ඉතාමත්ම දුර්වල ආකාරයෙන් සිදු වුණේ. විශේෂයෙන්ම එන්නකරණයේදී ඇස්ට්‍රාසෙනිකා දෙවෙනි එන්නත නොමැතිව අද ලක්ෂ 6ක් අනාථ වෙලා සිටිනවා. ඒ වගේම රජය ප්‍රකාශ කරපු ඉලක්කය ලක්ෂ 160කට එන්නත් ලබා දෙනවායි කියන වැඩසටහන බොහොම මන්දගාමීව ක්‍රියාත්මක වෙන්නේ. සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඒ නිලධාරීන්ට ඒ වගේම අනිකුත් ශ්‍රේෂ්ඨකර රාජ නිලධාරීන් ඒ ලබා දෙන පර්සනල් ප්‍රොටෙක්ටිව් ඉක්විප්මන්ට්
ආරක්ෂා සහිත ඒ ආවරණ සහ මෙවර ඒ වගේම විශේෂයෙන්ම ඒ අයට අවශ්‍ය උපකරණවල බරපතල හිඟයක් තිබෙනවා රෝහල් පද්ධතියේ ජීවිත ආරක්ෂක උපකරණවල බරපතල හිඟයක් තිබෙනවා ඒ වගේම අපි දකිනවා එන්න එන්නම රට තුළ ක්‍රියාත්මක වෙන PCR පරීක්ෂණ ප්‍රමාණය අඩු වෙමින් පවතිනවා ඒ එසේ සිදුවිය යුතු නැහැ ඇත්ත වශයෙන්ම මේ තුන්වෙනි රැල්ල තුළ අඩුම ගාණ ඒ පාඩමවත් අපි ඉගෙන ගන්න ඕන PCR පරීක්ෂණ ප්‍රමාණය ඉහළ මට්ටමක පවත්වාගෙන යන්නට අපි කටයුතු කරන්න ඕන ඒ ප්‍රශ්නයටත් විසඳුමක් අපි ජනාධිපතිතුමාගේ ප්‍රකාශයෙන් බලාපොරොත්තු වෙනවා ඒ වගේම සමස්ත අපේ රටේ ජනතාව අද ආර්ථික වශයෙන් බොහොම පහළ මට්ටමකට වැටිලා කොරෝනා නිසාම ජීවනෝපායන් අහිමි වෙලා තමන්ගේ ජීවන මට්ටම පහළ වැටිලා තිබෙනවා මව්වරුන්ගේ දූ දරුවන්ගේ මන්ද පෝෂණය වර්ධනය වෙලා තිබෙනවා දෛනික වේතන ලබන කුලී රැකියා කරන ඒ වගේම ස්ත්‍ර රැකියා කරන ඒ වගේම ස්වයං රැකියා කරන සමස්ත රටේ විශේෂයෙන්ම ආදායම් මාර්ග උපය ජනතාව එයාගේ ජන ජීවිත සම්පූර්ණයෙන්ම කඩා වැටිලා මේ ප්‍රශ්නය තුළ අපි කිසිම කෙනෙකුට 5000ක සොච්චමක් ලබා දීලා සෑහීමකට පත්වන්නට බෑ ඒ නිසා මේ කඩා වැටුණු ජීවිත ගොඩනගන්නට මේ රජය විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තුළින් ජනතාවට සහනයක් වන මූල්‍ය ශක්තියක් ලබා දෙන්නට කටයුතු කරයි කියලා අපි විශ්වාස කරමු නිසා මේ අවස්ථාවේ ප්‍රධාන වශයෙන් මේ කරුණු පහට ස්ථිරසාර සත්‍යවාදී විසඳුම් ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ රජයෙන් ඔබලා මෙතෙක් ක්‍රියාත්මක කරපු ක්‍රියාදාමය අසාර්ථක බවට කුඩා දරුවගේ ඉඳලා වැඩිහිටිය දක්වා පිළි අරගෙන හමාරයි මේ රටේ ජනතාව ජීවත් කරමින් ශක්තිමත් කරමින් සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් නිර්මාණය කිරීම ඔබලාගේ වගකීමයි එදා ලබා දුන් ජනවරු තමන්ගේ ජීවිතවලටත් වැඩිය ආරක්ෂා කරගෙන ඒ ජනවරම ආරක්ෂා කරමින් මේ රටේ ජනතාවගේ මේ දැවෙන බරපතල ප්‍රශ්නවලට කරුණා කරලා ඔබතුමාගේ ප්‍රකාශය තුළ විසඳුම් ලබා දෙන්නට තිදසර විසඳුම් ලබා දෙන්නට කටයුතු කරන්නේ කියලා නැවතත් වරක් රටේ ජනතාවට ඉල්ලීමක් කරනවා. Breaking.lk.